දානසතය ගැනත අකරදදිත් අපිට ආයිමත් සම්මාධිට්ටිය අර්ථතයට මයි යන්න වෙන්නේ. තේනාද. මොකද සම්මාධීට්්‍යය මුල් මාර්ථය තමයි, තෙරුවන් කෙරෙ වූ සද්ධාව. තෙරුවන් කරෙ සද්ධාව කිව්වේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය කරේ ඇති කර ගන්නව සද්ධාව. තේෙන්නාද. එනිසා බුද්ධානුස්සතිය වඩනවා කියෙන කාරණයදී. අපි සම්මාධිට්ටයේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්තාට පස්සේ. අපි ඊළඟට අනි වාර්යෙන්ම බුද්ධානුස්සතිය තුයි ශක්තිමත් වෙන්න ඕනේ. මකද මේ ධර්ම මාර්ගය තුළ ගමන් ගනිද්දී අපිට සෑම්දකටම වඩා මුල්ව ඕනේ ලෝතුරා බුදුරජාණන් වන්සේ. තිේනද ලौතුරා බුදුරජාණන් වන්සේගේෙන් බාහිරව ලෝතුරා බුදුරජාණන් වන්සේගේ සරණින් පිහිටෙන් බාහිරව අපිට මේ ධර්මමාර්ගයක දසමයක් අ තිස්රහට යන්න බැහැ එනිසා ධර්මමාර්ගය තුළ ගමන්ගනිද්දී අපි නිරේතුරුවම මුල්කරගතයුතු කාරණය තමයි ලෝතුරා බුදුරජාණන් වන්සේ කියන. එනිසා නිරේතුරුවම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් තුළින් බුද්ධාන්සතිය වඩක්දි. ඔබ මුලින්ම ඔබට දැනන බුදුරජාණන් වහසේ සීහයට නඟ ගන්න. අපිට දැනන බුදුරාණන්හන්ස යන්ව බුදුරජණන් වහසේගේ ගුණයන් ඥානයන් අපි සද්ධර්ම ශ්‍රවණය තුළින් පත පොත තුළින් දැකලා කියවලා අපි දැනගත්තා වූ බුදුරජාණන් වහන්සේ කියන රූපයක් තියෙනවනේද. එනිසා තමන්ට දැනෙන්න්න වූ බුදුරජාණන් වහන්සේ කියන කාරණය මතු කළල්ගන්න. මට එක පාට්ට බදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී. අර අතීතයේ ඈත සාරා සංක කල්ප ලක්ෂ ගානකට ඉස්සෙල්ලා. අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී. අර මඩ වගුරක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේට පාාවඩයක් වෙච් අපේ බෝධි සත්තුවන් තමයි මතකටන්න. මොකොද මේ දීර්ග වූ ඇත ගමන ආරම්භයන්න එතනයි. තේරනාද. එතොර බලන්නේ දීර්ග වූ ගමනේදා දීපංකර බුදුරජාණන් වහන්සේ. අපේ බෝධිසත්වන්ට ඔබ මතු සම්මා සම්බුද්ධ ශාසනයක ගෞතම බුදුරජාණන් වහන්ේ හැටියට බුද්ධත්වයට පත්වෙනවා කියපු වෙලාවේ බෝධිසත්වයෝ කොයිසා සතුටකට පත්වුණාදනේ. බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක්, දස පාරමීදම් පුරාගනය යන්න තින ඒසා කටුක දුක්කිට මාර්ගයක් දැකළත් එදා අපේ බෝධිසත්වයෝ කොයිසා උපේක්ෂාවෙන්දේ ගමනට පියවරත බනිනේද. ඒසා දීර්ග කටුක බවක් දැකලත් උන්වහන්සේ මහා කරුණාවෙන් මේ සත්වයා කරෙ පතල කරුණාවෙන් එදා උන්වහන්සේ තීරණය කරනවා මම සාරා සංක කල්ප ලක්ෂගානක් ඇතට ගිහිල්ලා. මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දෙෙනවා කියලා. නමුත් යම් හේකින් එදා ඒ බෝධි සත්‍යයයේ තීරණය ගන්නේ නැතුව. මම. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බනහල මම උතුම් චතුරාර සතය අවබෝධ කර ගන්නවා කියලා හිතුවනම් අද පිට මේ ධර්මය තියෙනවද. එනං අද අබුද්ධෝත් පාද කාල බවටයි පත්වෙන්. එනගේ අබුද්ධෝත් පාද කාලය යට කරලා මේ උතුම් සද්ධර්මය අපිට මතුකරලා දෙන්නේ කවුද ලෝතුරා බුදුරජාණන් වහන්සේ, එදා දීපංකර පාදමූලයේදී ඇතිකර ගත්තාවූ ඒ මහා කරුණා සහග චිත්තය මයි අපට පිටන්ටාව. එ නිසා නිරේත්තුරුව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සීපත් කරද්දේ. ඔබ මුලින්ම දකි ඕනේ බුද්ධෝත්පාද කාලයකත්, අබුද්ධෝත්පාද කාලයකත් අතර තියෙන්නව් වෙනස. මොකද මේ මොහොතේ මේ දර්මේ සැනසිල්ල තියෙන නිසා සීලේ දානේ සමාධයේ ප්‍රඥාවේ සැනසිල්ල තියෙන නිසා අපිට අබුද්ධෝත්පාද කාලවල්ල තින කටුක භාාවය තේරෙන්නේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු ලක්ෂ පහලොකොටත් එහා තමයි බුද්ධත්වයට පත් වුණ. කාක්ශ්‍යප බදුරජාණන්හන්සේගේ කාලයේ ප්‍රමාශෂ අවුරදුවිසිදාහයි. එතවට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මනුෂ්‍යයාගේ ප්‍රමාශ අවුරදු එකසිය විසයි. එතවට බලන්න අවුරුදු විසිදාහක පරමාශ අවරදු එකසිය විස්සට බහින්නනං. අවම වශයෙන් අවුරුදු ලක්ෂ පහලෝක කාලයක්වත් යන්න ඕන. ඒකනනි කාශ්‍යප බදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා අවුරුදු ලක්ෂ පහලුවක වගේ දීර්ග අබුද්ධෝත් පාද කාලයක් පසු කරගෙනයි. බුරජාණන් වන්සේ මේ බුද්ධෝත් පාද කාලය මතු කල්ල ගන්න. එතකොට යම් හකින් තව යම් ඉදිරි කාලයකදී මේ සම්මා සම්බුදධ වාාසනය අතුරුදහං වුණ වෙලාවට. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වන්සේ පහළ වෙන්නේ මනුස්්‍යයාට අවරුදු අසූදාහක් ගිය තැනදී. එතොට බලන්න අවුරුදු අසූදාහ පරමාශ තියන මනුස්්‍යයෝ පහල වෙන තව කොච්චට කල්ලයිද. අද අද වර්තමානයේ පරමාශ මනුස්සේගේ අවුරුදු අසූුවක් අසූ පහක් වගේ වෙන මේ අවුරුදු අසූ අසූපහා බුදුරජාණන් වහන්සේනවා මෙහම ගිල්ල මෙහම ගිහිල්ල මේ මනුස්්‍යයා දුස්සී භාවයට පත්වෙලා දුසීල භාවයට පත්වෙලා මුර්ග සඥාව කියන තැන්ට මනුස්සය වැටනවා. කියැනේ මුර්ග සංඥාව කියන මනස්සෙක් තව මනුසෙක් දකින්න තිරිසංසතෙක් වගේ මරා ගන්නවා කියන කොටා ගන්නව කියනවා කපා ගන්න කියනවා මේ පෘතිවියම ලේ විලක්වෙනවා කියනවා. එතකොට එතැටයන්නේ කුමක් නිසාද දුසීල භාව නිසා. තට මේ දුස්සීල භාාවය නිසා මනුස්්‍යයාගේ ආවෂ හීන කරලා ීන කල්ලා ීන කරලා මනුස්්‍යයාගේ පරමාශ අෞරදුද දහය කියන තැන්ද එනවා. එදාට මනුස්සේක් අවුරුදු හතර වෙනකොට සාද බන්ඳනවා. වෞරදු පහවෙනකොටයා දරු හම් වෙලා අවරුදු හතාට වෙනකොටයා මැරිල ිල්ල රයි කද රමාಾශ තමයි වරදු දහයි. දුස්සීල භාාවය නිසා ක්‍රමණ කූලෝ දැම්මේ දේසිද්ධ වෙි එනවා. දැන් සමහරට සමහර ගැහනු දරුවඉන්නවා සමහර ගෑනුදරුව අවුරුදු හතක්ටක් ැනකොටයා වැඩවිියට පත්වෙන. දැ අපේල්ල මාකාලේද අපේ නංගිලලාම්මල ඒකොල්ල වැඩවියට පත්තු වනේ අවරුදු දහතුනක් දා හතර පහුවක් ගිහිල්ලා. නමු දැංහිෙමනේ මේ සහර ගෑන දුවන්න අවරුදු හත්ත වෙනකොට අටවනකොට වැඩියට පත්වෙලා. එතොට අවුරුදු හතවෙනකොට අට වෙනකොටයා වැඩවිියයට පත්තුනා කියැනමකදේ. අවුරුදු හතේඩි අටේදියාට දරු ගැබක් දරාගන්න පුළුවන්. රුගැබත් දරගන්න පුළුවන් වුණත් සමාජයේ එතෙන්ට යන්න නෑ ඇයිතාම සමාජය තුළ සීලේ තියනවා. නමුත් තිරිසන් සතහ තුළ සීලේ නෑ ඒනිසායා තිරිසන් සතා අවුරුදු හටට වෙනකොට ඒගොල්ලන්ගේ ළමාකාලිද මේගොල ගැබ ගන්න. නමුත් අද අවුරුදු හතේ අටේ දරුවා වැඩිවියට පත්වනන් තා මේ දරුවා ඒතැනට යන්න ඇත්තේ ඇයි සමාජය තුළ තාම සීලේ නමු සමාජය සීලයෙන් පිරිහෙන්න පිරිහෙන්න මනුස්යා තිරි සංසභාවයට යද්දේ. අනි වාර්යෙන්ම අවුරුදු හතේ අටේ පහේ දරුවන්ට දරුවෝ ලැබෙනවා කියෙන කාරණය අපිට සාද හැටිය දැන් කියන්න. එහෙමනම් බදුරයන් වන්සේ කියනා මේ පරමාශ අවුරුදු දහයට කියන තැනට යන්නෙකුමක් නිසාද දුසීල භබාවය එනං. මේ මොහොතේ මේ තියෙන්න්නව ආවිුෂ මෙහෙම දුස්සීල භාවය විසින් අඩු වෙලා අඩු වෙලා අවුරුදු දහය එතැනට ගියාට පස්සේ. ආයිමත් එතන ඉඳං. පරමමාවිෂ සිල්වත් භාාවය විසින් නොසවලා අවුරදු අසූදාහට අරන් ඒ අහුදු අසූදාහයේදී කාලය තමයි මෛත්‍රී බුදුරන් වන්සේ මේ ලෝකෙට පහලවෙන්නේ නම් බලන්න අවුරුදු අසූදාහ කාවිෂ ගත වෙන්න අවමශයෙන් තව අවුරුදු ලක්ෂ විසිපහක් වවත් යන ඒයන් ඒ ලක්ෂ විසිපාහම දීර්ගූ අබුද්ධෝත් පාද කාලව. එනිසා නිරේතුරුව බුද්ධානුසතිය වඩන්න පෙරාතුූ ඔබ මොහොතක් මේ දීර්ග අබුද්ධෝත් පාද කාලවල්ල ඔබ ඔබ විින්දාවූ කටුක දුක දකින්න. දීර්ග අබුද්ධෝොත් පාද කාල්වල්ල වල හිටියාවූ ශස්තුන් වහන්සේලා දේශනා කලා වූ මිච්චා ධර්මයන් දකින්න. එදා ඒ දීර්ග බද්ධෝත් පාද කාලල අපි ධර්මය හැටියට දැක්ක කවුද. මහා බ්‍රක්්මයා මේ ලෝකේ මැව්වා නැත්තං ඊශ්වර දෙවයා මේ ලෝකේ මැව්වා සියල්ල චීරණය කරන්න දෙවියන් වහන්සේ මේ ආකාරේ දෘෂ්ටි ධර්මයන් තමයි බුද්ධෝත් පාදකාලල්ල පහලවිින් එඒදාට මනස්යා ගස්වලට වඳිනවා ගල්වලට වඳිනවා ඉරට වඳනවා තාරකාවලට වඳිනවා බලාකුළුවලට වඳිනවා මේ ආකාරයෙන් මිත්‍යදුෂ්ටික බාවෙන් ගැලිලාතින ලෝකයක් තමයි අබුද්ධෝත්පාද කාලේ. ඒවගේ සමහරු බලූතරකිනවා සමරු ගෝවතරකිනවා සමරු වතුර ගිලිලා ඉන්නවා සමහරු අව්‍යවේවි වලිඉන්නවා සමහරු නිර්වස්තරව ඉන්නවා මේ සෑම කෙනෙක්ම විමුක්තිය සොයන්නේ මේගේ මිච්ාමාර්ගයන් තුළි. එනිසා මේ දීර්ග කටුක වූ දීර්ග වූ අබුද්ධෝත්්‍රාද කාලයල් වල මිච්චා සාස්තුන්වරුන්ට රැවැටලා මිචා ධර්මයන්ට රැටිලා මිච්ා ශ්‍රාවකන්ට රැවටිලා කල්ප ගණන් ඔබත් මමත් සතරාපායට වැටිලා දුක්වවින්ද හැනවනි දකිින්. එවැනි දීර්ග අබුද්ධෝොත්පාද කාලවල්ල වල දහස් ගනන් දසදහස් ගනන් ලක්ෂ ගණන් සත්ව ඝාතන සතුන්ගේ බෙලිකපලා යාග හෝම කරලා බිලිපූජාතියලා ඒවා නිසා තිරිසන් ලෝකවලට වැටිලා. කල්ප ගනන් අපි බෙලිකපා ගත්තා හැටිනුවනි දකිින්. එවැනි මේවෙනි කටුකවූ දීර්ග අබුද්ධෝත් පාද කාලයක් තුළ මේ ලබන්නාව බුද්ධෝත් පාද කාලෙක සැනසිල්ල කොයි චරණම් සැන්සිලි සාගතය. කුසේ කුසේ හැටියට ප අන්ුනවා ක්ුසලේ කුසලේ හැට පි අඳුනවා ධර්මය ධර්මය හැටිය අඳුනවා අධර්මය අධර්ය හැට අඳුනවා විනේ විනය හැටියට අන්ුනවා අිේ අිනේ හැටියට අඳුනවා මේ උතුම් කුසල් පක්ෂයේ මේ උසුම්. නිවන්නට අදාල මේ සියලු ධර්මයන් අපිට මතු කල්ල දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියෙන කාරණය දකින්න වොන්. තෙන්නද. මේ ජීවිතය අපි යම් සැනසිල්ලක් දකිනවනම්, මේ ජීවිත අප යම් සුගතියේ සැපයක් දකිනවනං, මේ ජීවිත අපි බව නිරෝධයට යම් මාර්ගයක් ලබනවනං, බුදුරජාණන් වහන්සේ මයි ඒ මාර්ගය සකස් කළයි කෙන කාරණය දකිින්. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලද. ඔබ මතු සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා නියත විවරණ ගත්ත වෙලාවීඳං. සාරා සංක කල්ප ලක්ෂ දාානක් ගෙවාගනාපු මේ බවගමන පාරමී පුරාගනපු බවගමන නූනින් දකිින්. බුදුරජාණන් වහන්සේ පසු කාලයකද දේශනා කරන ආනන්ද. මම් මේ මහ සාගරයේ ජලයට වඩා රදිරය දදුන්නානන්ද. මම් මේ මහ පොලවේ පසට වඩා ශරීරමාන්ස දන්දුන්නානන්ද. මට විිවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මොනපුුරක් සම්පතක් තිබ බනං මේ සෑම දෙයක් මමන් දඳන්නා කුමක් උදෙසාද. ඔබත් මමත් මේ මොහොතේ විදිින සැනසිල්ල උදෙසා. එනඹලන්නේේ සාරා සංක කල්ප ලංෂ ගාන වු දීර්ග ගමනෙදී බෝධි සත්වයින්. ඔබත් මමත් මේ ලබන සැනසිල්ල උදෙසා කලා වූ අප්‍රමාන දුක් ගැහැට කන්දරාව නුවින් දකිින්. මේ ලෝකයේ කිසිම දෙවියකුට බ්‍රහ්මයකුට මනුස්සේකට විඳන්න බැරි අප්‍රමාණ පරිත්‍යාගයන් සිද්ධ කරමින් ආවා වූ ගමන නුවනින් දකිින්. ඉන්පස්සේ බුන්නහන්සේ සිදුහත් කුමාරය හැටියට උපත්තිය ලබනවා. මේ සක්විති රජකමය උරුමේ ලබාගෙන උන්වහසේ උපත්තිය ලබන්නේ. ඒවගේම අර අප්‍රමාන සස්්‍රීක රාජත් කුමාර ජීවිතයක් ගත කරනවා රම්ය සුරම්ම සුබ මාලිා ලබනවා. බුදුරාන් වන්සේ පසුකාලයක දේශනා කරනව ආනන්ද. තරුණ කාලේ මං හරිම සුකෝපබෝගී ජීවිතයක් ගත කළේ. මට රම්ම සුරම්ම සුභ කියලා මාලිගා තුනක් තිබ්බ. ඒ මාලිගාවල්වල මං යම් ඇැඳුම පරිහරණය කරානං යම් පොරෝණයක් පරිහරණය කරනං ඒවා ඉතාම සිනුදු සිනදුම පොරෝණ මයි මං පරිහරණය කළේ. සිනදු සඳන්මයි මං ඇඟෑගැල්වේ. මං හේමන්ත කාලෙට හේමන්තයට අදාළ පහය වැඩඉන්වා. ්‍රිෂ්ම කාලට මං ග්‍රිෂ්මයට අදාළ පහයේ වැඩඉන්නවා. මම වර්ෂා කාලයේ උඩු මහලට බෙලා ඒ මාසතුන ගත කරනවා. අර රාජ්‍ය ක්‍යාවියෝ නැටුමෙන් ගැවුමෙන් වැයුමෙන් මව කුල්මත් කරනවා මං ඒ මාස තුනේ කවදක්වත් පල්ල හටාව නෑ කියනවා. මගේ රාජ මාලිගා තුේ හිටිය සෑම ශරාජ්‍ය සේවිකාවටම ඇල්හාලේ බතුයි මසුයි දුන්නේ කවදක්වත් එලෝලුයි බතුයි යැිදුන්නේ නෑැ කියනවා. ඒසා සස්්‍රීක කුමාර ජීවිතයක් මම ගත කලා ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ. එබන් ඒසා සස්්‍රීක කුමාර ජීවිතයක් ගත කරලා. අර යසෝදරාව රාහුල වගේ ස්රූමත් බිරිඳක් දරුවෙක් අතහැරලා මේ සියල්ල අතහරලා අර දුෂ්කරක්ක්‍රියා කිරීම උදෙසා අභිනික්කමනය කරනවා නූනින් දකින්න. තේන. මේසා අසිරිමත් සම්පතක් කොයි ආකාරෙන් අතහැරියයාද කියන කාණය දකිද්දේ. අපි උදෙසා මේ සියල්ල අතහරියායි කිය කාණය අපි දකින්න. ේ එහෙම දකිමින් හය අවුරුද්දක් බුදුරජා බෝධි සත්වයෙන් වින්දාව්ූ දුෂකරත්වයයා නුවරින් දකිින්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පසුකාලීන ආනන්ද. මං මේ විින්ද වූ අප්‍රමානණ දුක මේලෝකේ කිසිම දෙවියකට බ්‍රක්්මයකුට මනු්‍යයකුට විඳින්න භයානන්ද. මම දිතුවේ දුක්ක තුලින් මයි මං මේ දුක ජයගන්නවා කියලා. මට ගුරුවරෙක් ටියනෑ මාර්ගය කියගන්න කෙනෙක් ටියනෑ පත පොතක් තිබනනෑ. තමා තුළින් මම දැක්කේ දුක්ක තුළිනුයි මට මේ දුක ජයගන්න පුළුවන් කියලා. එනිසා ආනන්ද මං මේ සරීරයට අප්‍රමාන දුක්දුන්න. මන් සමහරවල ගිහිල්ල සොන්වල නිදාගන්නවර විසිරිලා තියන යටටිකේක ගොඩක් දහල කොට්ටක් කරගෙන ඇට මත ඔළුවතියාගෙනමං නිදාගන්නවා. හරක් බලන්න යන ගොපලු දරු ඇවිල්ලා කෝටු කෑලි අරම්මගේ කන්සිදුරුවලට ගහනවා මට තේරෙනවා කන්සිදුරු කඩාගෙන ඇතුලට යනව කියලා ඒත් මං කවදක්වත් දේශයක් ඇතිකරගත්තෙන. සමහර ගොපල දරුව මගේ ළඟට ඇවිල්ල මගේ මූනට මුත්‍රා කරනවා නමුත් මන්ගේ මුත්‍රාකරද්දිත්, උපේක්ෂාවෙන් විින්දාමිසක් කවදාක්වත් දේශයක් ඇති කරගත්තේ. ඇයි ඒමවිින්දේ ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදීම උදෙසාමයි. බුදුර අන්හන්සේ කියනවා දුක තුළින් මයි දුක ජයගන්නේ කියන කාරණය තුළ. එදා මම නෑවි පිලිසිඳ වුණේ නෑ මට දැනවා මගේ සරීරේ කුණු තට්ටු ගණන්තියෙනවා නමුත් ඒවා කඩලයින් කරන්න මට හිතෙන්නේ. කද ම හිටිය දුෂ්ටියකයි මම හිතුවේ දුක තුලින් මයි දුකජයගන්න කියෙන ැනඉදල කියෙන. ආයිමත් බුදුරජාණන් වන්සේ සූත්‍රගතව කියනවා ආනන්ද. මම සමහරදාට වැළඳුවක කඩලෑටයයි සමහරදාට වැළඳුවේ මුං ඇටැයි සහරදාට එකක වැළඳදුව ම බත්ඇටයයි. ඊට වඩා දෙයක් ම මේ කයට දුන්නේ නෑ ඇයි දුක්ක තුලින්මයි මන් දුක ජයගන්නවා කෙල හිතුවේ. එහම වෙද්දි මගේ ශරීරයේ කෘසවුනා මගේ සරීරයේ ලාාන්තව වනා එඒම වෙලාම වැටෙනවාමන් සුමාන දෙක වැටිලා ඉන්නවා මට නැකට ගන්න පණනෑ. නමුත්ම අවසා සිහි එන වෙලාවෙමං බඩ ගාගෙනර ගොපලු හරක් රෑන් ඉන්න තැන්ට යනවා. ගිල්ලර පුංචි හරක් පටව දහපු කහපාටු අසූචි මම කනවානන්ද ඒ කහපාට අසූචි කදදිත් මට අපපුලක් දුගදක් දැනුවේ නෑයානන්ද කියල බදුරන්සේ දේශනකනු. එනම් බලන ඒසා දුකක් දැනෙද්දත් උන්වහන්සේටයි කටුකභාවයක් නොදැනුනේ ඒ වෙනුවෙන් නොගැටුනේයි. ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදීම උදෙසාමයි. එනම් බලන ඔබත් මමත් මේ මොහොතේ ලබන සැනසිල්ල බුද්ධන් සරණං ගච්චාමී කියද්ද. දම්මන් සරණං ගච්චාමී කියද්දි සංගන් සරණං ගච්චාමී කියද්ද. ඒ අර්ථ තුන තුළ කොයිසා දීර්ග කටුක අදැකීමක් බෝධි සත්තුවගේ සැඟවිලා තියෙනවාද කියෙන කාරණය මතුකරගන්නු. දීර්ග කටුකක් දැකීමක්. ඉන් පස්සේ උන්වහන්සේ ජයස්ශ්‍රී මහා බෝධි සමඳ අභියස උන්වහන්සේ දකිනවා. දුකතුලින්න්නම් දුකජයගන්න. දැන් සැපේ තුළින් සැප දුකජයගන්න පුළුවන් කියලා කුමාරාව දිය විශවාසය ඇති බේක හරිගිය. ඉඩබස්සේ දුකතුලින් දුකජයගන්නවා කියන තැනත් හරිගිය අන්න උන්වහන්සේ ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලාර සුජතාවගේ කිරිපිටුදානය වලඳලා ජයස්සී මහා බෝධි මූලෙ වාඩි වෙලා චිත්තයක් අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව ම නැකිටින් එනෑ කියලා. අද මේ කරන්න ජීවිතය මරණයට දානවා. ජීවිතේ මරණයට දාානවා කියන පංචු පාදානස්කන්දය අතහරනවා. රූප වේදනා සං්ඥා සංකාර විං්ඥාන කරෙේ තින තුෂ්ාව අතහරනවා, තුෂ්නාව අතහරෙද්දි ජීවිතය අතහරෙනවා ජීවිතේ අතහැරෙද්දිී අන්න චතුරාර් සත්‍යත් සම්මා සම්බුද්ධරජ්‍යය අවබෝධ කකර. එනම් බලන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජයස්්‍රී මහා බෝධිමූල්ලේ අභියස. ජීවිතේ මරණයට දාලයි මේ උතුම් සම්මා සබුද්ධ රාජ්‍යවබෝධ කර. එනම් මේ ලෝක සත්වයා කෙරෙයි පතල කරුණාවෙන් බෝධි සත්වයෙන් ජයස්ශ්‍රීයේ මහා බෝධිමූලෙදී ජීවිතය මරණයට දානෝ. ජීවිතේ මරණයට දැම්මත්. මාරයා ජීවිතේ මරණයට තල්ලු කළත්. දස පාරමී ධර්මයන් පුරාගන සාරා සංක කල්ප ලක්ෂ ගාණක්කාවා වූ ගමනේ කුසල් ශක්තිය විසින් ජීවිතය මරණයට වටන්නේ නැහැ. අ කුසල් ශක්තියේ බලවත්භාවේ නිසා ජීවිතෙත් ගොඩටැවිල්ල උතුම් සම්මා සම්බුධ රාජ්‍යතාවබෝධ කර ඔ එහෙනම් අපි දකින්න ඕනේ. ඔබත් මමත් මේ ධර්මය ලබන සැනසිල්ල අපි ලබන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතය මරණයට දාලා කලාව් පරිත්‍යගේ පලයන් තුළින්මයි. එනං ඔබ දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගාන කාවාව් මේ දීර්ග ගමනදී. බුදුරජාණන් වන්සේ මහ සාගරයේ ජලයේ පරාද වෙන්න රුදුරය දදුන්නනං මහ පොළவே පස් පරාද වෙන්න ශරීරමාන්ස දන්දුන්නනං ජීවිතේ කී ලක්ෂවාරයක් மර්ණයට දාන්න ඇද්ද කියලා. ජීවිතේ කී ලක්ෂවාරයක් மර්ණයට දාන්නඇදද. බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී. බුදුරජාණන් වහන්සේ තුළින් අපි දකින්නේ. අනේ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන අර්ථය අපිට කියල දෙන්න බෝධි සත්‍යයෝ ලක්‍ෂ කීවාරයක් ජීවිත, මරණයට දැම්මාද කියන කාරණයයි. ඉන්පස්ස මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කරගෙන හතලි ස්පස් වසරක් පුරාවට උන්වහන්සේ මොකක්ද කරන්නේ දිවාරෑ නොබලා ජනතාවගේ ලෝකයාගේ සැනසිල්ල උදෙසා ධර්මා අවබෝධය උදෙසාමටයුතු. අවසාන පිරිනිවන් මංචකයේ සැතපිලත් අවසාන ොහොත එ මොකක්ද කියන්නේ මහනෙන. හිස්ස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන්නේ අම්සේද මේ බවගමන නිවාගන්න කියලයි. ඒයන්නේ මොකක්ද මේ මේ සංසාර බවගමන ඒසා කටුක දෙයක් විෂම දෙයක්, ඒ කටුක විෂම භාවය දැකලා භවය ගැන නෙමේ මේ ජීවිතයේදීම මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරන්න කියෙන කාරණය බුදුරජණන් වහන්සේ අපිට මතක් කළද. එනිසා බුදුරජාණන් වහන්සේ කියලා කියද. මුලින් මර දීර්ගා අබුද්ධෝොත්පාද කාලයන්හි සත්වයා විඳින්න වූ කටුක දුක දකිින්. ලෝකයේ ඊශ්වරගේ නිර්මාණයක් ඒමනැත්නම් මහා බ්‍ර්මයාගේ නිර්මාණයක් සියල්ල මවන්නේ මහා බ්‍රක්්මයා සියල්ල සිද්ධ වෙන්නේ බ්‍රක්්මයාගේ කැමැත්ත මත කියන මෙන්න මේ මිත්‍යා ධර්මයන් තුළෙ රැවටිලා විින්දා වූ කල්ප ගනන් දුකාපි නුවනින් දකිින්. ඇකල ලෝතුරා බුදුරජාණන් වහන්සේ මතුකරලා දුන්න මේ ආර්ේෂ්ඨාංගික මාර්ගය තුළ අපි ලබන්නාවූ කුසලේ සැනසිල්ල සුගතියේ සැනසිල්ල. බව නිරෝදය සැනසිල්ල නුවනින් දකිමින් අන්න බුදුරජාණන් වහන්සේ කරේ බුද්ානස්සති ඇති කරට. විවේකිව ඉන්න වෙලාට නිරේතුරුව මේ කාරණාසිතමින්. මේ කාරණාවලට අදාළව ඔබ තුළ බුදුරජාණන් වහන්සේ ගුණයන් කෙරේ ඥායන් කෙරේ විශ්වාසේ. දැම් බුදුරජාණන් වහන්සේ කියලා සහිපත් වෙද්ද. මට මගේ මේ ඇස් දෙක දකිද්ද මට පාර්ත සහිපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේමයි. මොකද මේ ඇස් දෙක කියන්නේ උතුම් බුදුගුණයක්මයි. මොකද මට ඇස් දෙක මේ ආකාරයෙන් ලැබුණ කුමක් විසාද කුසල් සංස්කාරයක් නිසාමයි. මම ගියජීවිතය අකුසල් කලානං මට මේ ජීවිතේ ජාති අන්දෙක් වෙලාමං උපදින්න තිබ්බා. එනම් මම අන්ෙක් නොවීීම ලස්ස ඇස්ෙක ඔබ ලැබුණන කුමක් නිසා. ඔබ ගිය ජීතේ කුසල් පක්ෂය වැඩුව නිසායි. ඔබට කුසල් පක්ෂය වඩන්න ගියජීවිතේ මාර්ගය කියල දුන්නේ කවුද ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. එනම් මේ ඇස් දෙක දකිද්දිී ඔබට සිහිවෙන් ඕනේ බුදු ගුණයක් නිසාමයි, මේ ඇස් දෙක මට ලැබුණ කියෙනකාරණේ. මේ කන දකිද්දි ඔබ සිතන් ඕනෙ කන ලැබනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. මොකද ඔබ ගියජීවිතේ අකුසල් වැඩවානං ඔබ මේ ජීවිතේ ජාති බිහිරි කෙනෙක් වෙ උපත්තිය ලබන් තිබ්බා. ඔබට මේ වගේ කන්්ඩෙ එකක් ලැබුණ කුමක් නිසාද ඔබ ගියජීවිතයේ තුළ කුසලේ තුළ ශක්තිමත් වනා කුසලේ තුළ ශක්තිමත්වවෙන්න පාරකිව්ව කවුද බුදුරජාණන් වහන්සේමයි. ඔබට මේ රූපය මේ ආකාරයෙන් පරිපූර්ණ රූපයක් ලැබුණ කුමක් නිසාද බුදුගුණයක් නිසාමයි මොකද ඔබ පෙරජීවිතය කුසල් පක්ෂි ඔබ පෙරජීවිතයේ අකුසල් වැඩවානං ඔබ මේ ජීවිතේ අංගවිකළ භාාවයට පත් වෙල උපත්තිය ලබන් තිබ. ඔබට රූමත් භාවයක් ලැබුණනං, ඔබට දනවත් භාවයක් ලැබුණනං, ඔබට හොඳ සමාජ තත්ත්වයක් ලැබුණනං ඔබට හොඳ පවල් පසුබිමක් ලැබුණනං ඒ සියල් ඔබට ලැබුණේ උතුම් බුදුගුණයක් නිසාමයි. මොකද මේ සියල්ලම කුසලේ ප්‍රතිඵලයන් කුසල් දහම් වඩන්න අපිට ගියජීවිතේ පාරකිව්ේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. මේසා මිත්‍යා දුෘෂ්ටික ලෝකයක් තුළේ ඔබ උතුන් සම්මාදිිට්ටියයට පත්වනේ බුදුරජාණන් වහන්සේ ගුණයක් නිසාමයි. මේසා සතර අපායේ දුක්විඳින සත්වයින් පිරිච්ච ලෝකක මේවගේ සුගතිය උතුම් මුපතක් ඔබ ලැබුවේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් නිසාමයි. මේසා සත්වයින් සතරාපායේ දුක්විදිිද්දී. අරසා සත්වයින් දිව්‍ය බ්‍රහ්මතලවල සැපවිඳින්නේ උතුම් බුදුගුණයක් නිසාමයි කුසල්පක්ෂය වඩපු. එනිසාඒ සෑම කුසලයක් වඩන්න අපිට පාරකිව්වේ කවුද බුදුරජාණන් වහන්සේමයි. ඔබ කැමැතියක් දකිද්දි. කැමතිදේ ඔබ දකින්නේෙ ඔබ කුසල් විපාකයක් නිසා ඒ කුසලේ ඔබට එන්න පාරකිවෙලෝතුරා බුදුරජාණන් වහන්සේ එනිසා ඔබ ඉදිරියට එන සෑම සැපවේදනාවක් අනතුරුවම ඔබ බුදුරජාණන් වහන්සේ සීපත් කරගන්න දක්ෂුවෙන්. ඔබ ඉදිරියට එන සෑම දුක්වේදනාවක් ඉදිරියේදම ඔබ අකුසලය නැත්තං මිච්චා මිත්‍යා දුෘෂ්ටිය කියන කාරණය සීයට නගාගන්න දක්ෂුවෙන්. දකිද්දි අපිට නිරේතුරුවම බුදුගුණයක් වැඩෙන කෙනෙක් බවටයි අප පත් අයිමත අමුත්වෙන් බුදුගුණ වඩන්න අවශ්‍යථාවයක් නැහ. ඇසදිහැ දකිද්දිත් බුදුරජාණන් වහන්සේ සීපත් වෙන්නේ. කනදිහ දකිද්දිත් බුදුරජාණන් වහන්සේ මයි ජීවත් වෙන්නේ. අපි ලබන්නාව ජයග්‍රහණයයක් දිය දකිද්දිත් බුදුරජාණන් වහන්සේ මයි සීපත් වෙන්නේ. සුගතිය දකිද්දිත් අප බුදුරජාණන් වහන්සේ මයි සීපත් වන්න. තේන. නිසා නිරේතුරුවම මේ සෑම අපි කැමති කරන දේවල් අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වූ කුසලය නිසාමයි එනිසා ඒසිල්ල බුදුගුණයක් හැටියට දකින තැනී නිරේතුරුවෝම අපි තුළින් බුද්ධානුස්සතිය වැඩෙනවා. තිෙන්නද. නිසා නිරේතුරුව මේ විදියට තමන් බුදුරජාණන් වහන්සේ තුළින් දකින්නා වූ මේ ගුණයක් නුවන් දකින්න ැන් අපි කියවන විද්‍යාචාණ සම්පන්නෝ කියලා. එොට විද්‍යාචාන සම්පන්න ගුණියලෝතුරා බුදුරජාණන් වහන්සේ සතුූ ශේෂ්ඨ ගුණයක්. දර වි්‍යාන්න්න සම්පන්න කියන්න මොකදද අවබෝධ කලා වූ ධර්මයට අදාලව උන්වහන්සේ හැසිරෙනු. එකක උන්වහන්සේගේ තියෙන් අව් එකක් ධර්මයක්. උන්වහන්සේ සත්ස් බෝධිපාක්ෂික ධර්මයන් අවබෝධ කලා ඒ සත්තිික් බෝධිපයක්ක්ෂික ධර්මයන්ට අදාල විදිහට උන්වහන්සේ චර්යාවන් පවත්තනවා. උන්වහන්සේ තුළ ආර්සිීලිය තියනවා ඒ ආRCීලට අදාලව උන්වහන්සේ චර්යාාවන්. උන්වහන්සේ ආර්ය සමාධියෙන් පරිපූර්ණයි ආර්ය ප්‍රඥාවෙන් පරිපූර්ණයි ඒවාට අදාළ වූ චර්යාවන්ගෙන් උන්වහන්සේ සමන්නාගත. එනිසා නිරේතුරුවම මේ ආකාරයෙන් සෑම දෙයක්ම නුවණින් වෙනෙහි කරමින් නුවනින් දකිමින් බුදුරජාණන් වහන්සේ කකිරේ විශ්වාසය ඇති කරගන්න. බුදුරජෑන්හන්සේ සුගතෝ ගුණේෙන් යුක්තයි සුගතෝ කියලා බුදුරජාන් වන්සේ කිව උන්වහන්සේ නිවන් මාර්ගයට ගමන් කලා වූ කිය කාරණයයට තේනාද. මේ ලෝකේ තියන ශේෂ්ඨම මාර්ගය වන ආරෂ් ආංගික මාර්ගය තුළ ගමන් කලා කිය අර්ථයෙන් තමයි සුගතෝ කියන කාරණය බදුරාණන්සේ සගස් කරගන්න. ලෝක විදූ කියන්නේ මේ ලෝකයේ සහස්සී දසදාශ්‍රී මේ සෑම ලෝකදාාතුවක් කරීම උන්වහන්සේ අවබෝධ ඥානයෙන් අවබෝධ කලාව තැන ඉදගනුන්ගහන්ස ලක විදූ කිය. තිේ ඊට බස්ේ බුදුරාන් වහන්සේ සියලුම සත්වයෙන් දෙවියන් බ්‍රහ්මයින් මනුස්සයින් මේ අකීකරූ මිත්‍යාදුෂ්ඨක වූ සෑම බලයක්ම දමනය ධර්මයෙන් දමනය කලා වූ කියන කාරණය තුළ පොරිස දම්ම සාරථයකුණේ යුක්තයි කියයෙනවා. එවගේ දෙවියන් බ්‍රහ්මයින් මනුස්සයින්ට අනුශසනා කළයි කියෙනකාරණය තුළ සත්තා දේව මනුස්සානන් කියෙනගුණේ. කිය ඒවගේම මේ ලෝකයේ තියෙන්න වූ. ඔබට ලැබෙන්න්න වූ ශේෂ්ඨම දෙයින් පූජාකිරීමට සුදුසූ නිසා ආමිසවේවා ප්‍රතිපත්තිවේවා පූජාවෙන් සුදුසු නිසා උන්වහන්සේ භගවා කියලා තියන. ඒවගේම චතුරාර්ය සත්‍යධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්ත නිසා ඒ උත්තම සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කර ගත්තායි කියන. එනිසා නිරේතුරුවම එරමිනිියගොතාගන නම් එරමිනිිය ගොතාගන හිතන්න. විවේකී ඉන්න වෙලාටනා විවේකීව හිතන්න හිතලා නිරේතුරුවම මේ බුදුරජාණන් වහන්සේගේ, ගුණයන් මේ ඥානයන්, නුවනින් දකිමින් දකිමින්, බුදුරජාණන් වහන්සේ කරේ විශවාසය සද්ධහ වැතිකරගන්න. එහෙම බුදධා අනුස්සතිය ජීවිතයට එකතු කරගෙන තේරනාාද ඊළඟට අපි මොකක්ද කරන්න ඕනේ මේ බුද්ධානුස්සතිත් අනිත්‍යයිකළ දකින්න දක්ෂවෙන් ඕන. අපි බුද්ා නස්සතිය වැඩීම කියන කාරණය ආරෂ්ඨාංගික මාර්ග අදාළවෙෙන සම්මා දිිට්ටේද. දොට සම්මාධි්්‍යයේදී බුද්ධානුසතිය වඩත්දි මේ ආරෂ්ඨාංගික මාර්ගය අපි තුළ වැඩෙන්න්නේ ලෞගි කාරර්ෂ්ඨාංගික මාර්ගයක් විදියට තෙන්න්නාද දැන් ඔබහිතන් ඔබ මුළු ජීවිත කාලේම බුද්ධානුසතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ කරෙ සද්ධාවෙන් ගරුත්වෙන් ඔබ නිරේතුරුව බුද්ධවන්ධනා කරනවා බුදුරජාණන් වහන්සේට තෙල් පහන් මල්ගි ලම්පස පූජා කරනවා බුදුරජාණන් වහන්සේ උදසාම බුද්ධානුසතිය වඩමින් ජීවත්ෙන. ඒම බුද්ධාංශතිය වඩමින් ජීවත් වෙලා ඔබ චිරාත්කාලයක් ජීවත් වෙලා මිය පරලව යන වෙලාවට. ඔබට එක පාට්ට බුදුරජාණන් වහන්සේ සීපත් වුණොත් මොකද වෙන්නේ. ඔබ ගීලා සුගතියේ ඉප දෙනවා. තෙනල්. ඒ සුගතිය උපත නිත්‍යධානනිත්‍යයද අ්‍ය තේනද. එනම් අපි සංසාරයක් පුරාවට සාරා සංකකල්ප ලක්ෂ ගානක් පුරාවට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණගැහිලා අපි කරලාතින මොකක්ද. බුදධානස්සතිය වඩනවා බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් ගිලම්පස බුද්ධ පූජා වදනාවන් කරනවා කරලා මැරෙන වෙලාවේ බුද්ධානුස්සතිය සිහිපත් කරලා බදුරජාණන් වහන්සේ සිහිපත් වෙලා බුදු ගුණයක් සහිපත් වෙලා ආයිමත් ගීල සුගතිය විපදිලා ආයි මත්තේ සුගති අනිත්‍ය භාාවට පත් වෙලා ආයිමත් අපි සතරාපායන්ට වැටනවා. මේ විදිහයට නිරයතුරුවම මේ දුකක්ත් සැපත් අතර දෝලනය වෙමින් තමයි අපි මේ ගමන ඇවිල්ලතිී. එහෙමනම් මේ ජීවිතයේදී ඔබ දක්ෂ වෙන්න. ඔබ මෙතෙක් ආවා වූ ගමන විදර්ශනාමය නුවන සකස්කරගන්න ආකාරයට වෙනස් කරගන්න. එතනැති ඔබ මොකද කරන්න ඕනේ ඔබ බුද්ධානුස්සතිය තිල මුලින්ම ශක්තිමත්වයනවා ේෙන්නාද බුද්ධානුස්සතිය තුළ ශක්්තිමත් වෙලා ඊට පස්සේ බුද්ධානුස්සතියත් විදර්ශනානුවනිින් දකිනවා. තේෙන්න්නාද. එතකොට බුද්ධානුස්සතිය විදර්ශනානුවනින් දකින්න දක්ෂෙනා බුද්ධානුස්සතිය වඩලා. මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත්. එයා ඒ බුදුරජාණන් වහන්සේ තනිත්‍යයි කියලා දකිනු. ඒ බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකිනෝ. සාරා සංක කල්ප ලක්ෂ ගානක් කාවා වූ ගමනෙදි බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් බුද්ධත්වයට පත්වෙලා තියෙනවා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිිවී ගියා අනිත්‍යභාවයට පත්වනා කෙළයා අනුවනි දකිනෝ. අනාගතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් පහළ වෙනවා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිිවී යනවා අ නිත්‍යයකෙන කාරණය දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බලෙන ඒ සම්මා සම්බුද්ධ රූපකාය දෙස බලාගෙන ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බලන රූපකායත්. පිරිනිවන් මංචකයේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උුණයි කියන කාරණෙ. අන්න බුද්ධාන්සති අපි විදශනනුවනි දැක්ක. එනිසා නිරේතුරුවම දක්ෂවෙන්න බුද්ධානුස්සතිය තුළ ශක්තිමත්වෙමින් බුදධානුස්සති අර්ථයන් විදශනානෝනි දකිින්. ඔබ සෑම හවසකම සෑම සන්ධාවකම බුදු ඇැදුරට ගිහිල්ලලා බුද්ධවන්දනාව කරලා. බුද්ධ වන්දනාව කරලා ඉවරුණාට පස්සෙ ඔබ දකින්න. අර දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බලෙන බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිරිනිවන් මංචකේ අළුගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් කුණනායි කකිල දකිින්. ඒ ධාතුන් වහන්සේලා තවත්්‍යයම් කාලයක් ගියාට පස්සේ, ඒවාත් දුර්වල වෙලා අනිත්‍යභාවට පත්වෙලා මේ මහපොලවේ සතර මහා ධාතුුවටම එකතු වෙනවා කියෙන කාරණය දකිින්. ඔබ බුද්ධ වන්දනාව කරලා අහවරවෙලා අර ඔබ පූජා කලාවූ මල්වට්ටිය සිහිපත් කරගෙන. ඔබ දකින්න සංසාරය සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා. බුදුරජාණන් වහන්සේලා උ දෙෙසා පූජා කලා ව සුවඳමල් පූජා කලා වූ. බුද්ධ පූජාව පූජා කලා වූ ගිලම්පස එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියල්. ඒසා සංසාරයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජාවන් සිද්ධ කළත් ඒ සංස්කාර නිත්‍ය වුණනාා ධනිත්‍ය වුණාද. ඒසා සංස්කාර අනිත්‍ය වනානං මේ මොහොතේ ඔබ මේ රැස් කලාවූ සංස්කාරය නිත්‍යවෙේ ද අනිත්‍යවේද, අන්න බුද්ධානු සතතිය විදශනුවනි දකිනු. ඒ ඔබ ධානයක් පූජාකරන වෙලාවට පිරිකරක් පූජා කරන වෙලාවට ඒ පිරිකර පූජාවෙලා ඒ ලබන්නාවූ සතුටු සිතින් මොබ දකින්න. මන් සංසාරයේ බුදුරජාණන් වහන්සේලාට පූජා කලා වූ පින්ඩපාතයන්. බුදුරජාණන් වහන්සේලාව දෙෙසා සංගයාව් දෙසා අරමුණු කරලා පූජා කලා වූ අෂ්ට පරිෂ්කාරයන් එක ගොඩක් ගැහුවත් ගිජ්ජකූට පරුතෙඩා විශාලයි කිය. ඒසා සංස්කාර් රැස් කලාත් ඒේ සංස්කාර නිත්‍යය වඋනා අනිත්‍යව වනාද? එන ඔබ මේ මොහොතේ මේ පූජා කරන්න ව පිරිකරතුරින් පූජාතුලින් රැස්වෙන්න වු සංස්කාරය නිත්‍යධානත්‍යයද. නිසා නිරේතුරුවම පිංකම් කරමින් මේ සකස්වෙන්නා ව සංස්කාරයන්ගේ අනිත්‍යභාව දකිින්. ලෝතුරා බුදුරජාණන් වහන්සේට මලින් පහනිින් නාලෝකෙන් ගිලම්පසින් බුද්ධ පූජාවෙන් පූජා පවත්වමින් නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාව දකිින්. මොහොතා කැස් දෙක පියාගෙන බුද්ධ වන්ධනාව කලාට පස්සේ. ඔබ අතීතයේ ජීවමාන බුදුරජාණන් වහන්සේලාගේ දෙපතුළ ලබියස වැදවැටනු හට නුවනි දකිින්. ජීවමාන බුදුරජාණන් වහන්සේලාගේ සද්ධර්මය ශ්‍රවණය කළ හැටිනුවනි දකිින්. ජීවමාන බුදුරජාණන් වහන්සේලාට පින්්ඩපාතය බෙදුව හැටි නුවනි දකිින්. නමුත්තේ සෑම සංස්කාරයක්ම ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කරපු සංස්කාරයට අනිත්‍යෙනං. ඔබ මේ මොහොතේ පිළිමවහන්ේ නමක්කු දෙසා බුදුරජාණන් වන්සේ අරමුණුකරගෙන සංස්කාරය නිත්‍ය වේ ධනනිත්්‍ය වේද. එනිසා නිරේතුරුවම මුලින් බුද්ධානුස්සතිය තුළ ජීවත් වෙලා ඒක ලෞකිි කාර්ේෂ්ටාංගික මාර්ගැයි වැඩෙන්න්නේ. ලෞකික ආර්ෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගෙන. ඒ ලෞකි කාරර්ෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ටියට අදාළ බුද්ධානුස්සතිය විදර්ශනානුවනින් දැක්ක තැන අන්න එතන තමයි සෝවාන් පලට අදාල ප්‍රඥාවෙනින්ඉද්‍රී ඔබ තුළ. මොකද සෝවාන් පලේට යමෙක් පත්වද්දියාගේ ඉද්‍ර ධර්මයන් පා සමවෙන්න ඕනේ ඉන්්‍ර ධර්මයන් කන සද්ධ වීර සති සමාධි ප්‍රඥා කියන කාරණය. එනිසාපි සෑම පින්කමක්ම සිද්ධ කරන්න ඕනේ ප්‍රඥාව කියන කාරණය වැඩිවෙන වර්ධනය වෙන ආකාරයට. ඔබ බුදුරජාණන් වහන්සේගේ ලිමවාන්ස ඉදිරියට බදු මැදරට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ගිලම්පස බුද්ධ පූජාව පූජා කරලා, සාධකාරදීලා සතුරු සිතින් ගෙදරයනවනං මට දි්‍ය සැප මනුසල ලැබේවා කියලා ප්‍රඥාවක් වැෙනවාද ප්‍රඥාවක් පඩි නැහැ. සද්දහමතියනවා වීර්යක් තියෙනවා නමුත් සතිය සිහි අදාලවිදදියට පීටල නැති නිසා. ඔබ දක්ෂණය ප්‍රඥාව මතු කරලා ගන්. එනිසා ඔබ දක්ෂ වෙන්න පිංකමක් කරද්දි සද්දා වීරය සති සමාධී ප්‍රඥා කියන මේ ධර්ම පහම වැඩෙන ආකාරෙන් පින්කම සිද්ධ කරන්න. එනිසා කුමන පින්කමක් වේවා ප්‍රඥාව ඔබ තුළ වැඩෙන් නං ඒ ඇනේ මාර්ගප පල පැත්තට ඔබේ හිත වැඩෙන්න්නනං ලෝකෝත්තරන්සට ආරේෂ්ටාංගික මාර්ගය වැඩෙන්න්නනං. කරන සෑම පින්ංකමක්ම නිරේතුරුවම විදර්ශනානූනින් දැකලා ඒ පින්ංකම කරේ තින තුෂ්නාව. තේරනාද එකැන දන් දෙමින් ධනයේ ආනිසංස ජීවිතයට ලබමින් ධනයේ ආනිසංස අනිත්‍ර භාවය දකිනු සිල් සමාදම් වෙමින් සීලයේ ආනිසංස ජීවිතයට ලබමින් සීලේ ආනිසංසයන්ගේ අනිත්‍ය භාවය දකිනවා මෛත්‍රීය වඩමින් මෛත්‍රී ආනිසංස ජීවිතයට ලබමින් මෛත්‍රී ආනිසංසයන්ගේ අනිත්‍ය භාවය දකිනෝ සමාධිය වඩමින් සමාධයේ දියානතලවල ආස්වාදය ජීවිතයට ලබමින් ඒ දානතලවල අනිත්‍ය භාව ස්සෙල්ලාම ලබින් කියන රනය හොඳර මතක දයා ගන්නවා. තේරනාද කොයිදත් කරලා ඒ ආස්වාදය පින ජීවිතයට ලබන්න ඕනෙමකොද පිට ආවිශවර්ණය සැපය බලය අවශ්‍යයි. ඒ ආයශ්‍යවර්ණය සැපේ බලය අපිට දුරලුනොත් අපට ධර්මාර්ගයතු ගන් කරන්නේ බැහැ එනිසා දන් දෙමින් ආයුෂවර්ණය සැපේ බලිය ලබමින් තමයි ඒ ආවිශෂවර්ණය සැපේ බලය අනිත්‍ය භාවය දකින්න. සිල් සමාධංවෙමින් සීලයට අදාළ ආනිසංස කීර්තිරාවේ පැතියෙනවා ජනප්‍රියභාවය ලැබෙනවා මේ කීර්තිරාවේ පැතරයෙද්දිි ජනප්‍රිය භාවය ලැබෙද්දී ඒ සංස්කාරයන්ගේ අනිත්‍ය භාාවය දකිනවා මොකදක නිත්‍ය දෙයක් දනිත දෙයදද. සමාධිය වඩමින් දිියාන තල ලැබෙනවා දානතලවල අනිත්‍ය භාවය දකිමින් දියාන තලෝල ශක්ති අපි ජීවිතයට එකතු කරගන්න. එනිසා නිරේතුරුවම දක්ෂවෙන්න මොනේ පින්කම සිද්ධ කළත් විදර්ශනානුවනින් දැකලා ඉන්ද්‍රීයේ ධර්මයන්ට අදාළ ප්‍රඥාව කියන කාරණය මෝදු කරගන්න එනිසා සතිය සිහිය. හොඳින් පිහිටවා ගන්න කල්්‍යාන මිතරාශ්‍රය, සද්ධර්ම ශ්‍රවනය ලුවනිී මෙැෙහිකිරීම. ससुर नबरे सुकुन सद ससुर बबना असरे दुख, संत दुख, असरी असरी दुख न सन्त भे दुख कियना कुशलगमने असरे मत् दिव असरे सदा दुनी नसन नीवने। ගන් දුරටු අරිනා නුඹෝජ අපදුටු උදුපුතුන් කෙලෙසුන්දම් බිඳින හත හිමයක නිසල අරක පවුදම් වඩනා හ එල් බණ පදනිවයි අපහ දම්ස්කිීසිල තවරා සදාදුකදිණි නසනනීවනේ රන්තුරටු අරිනාම අර්‍යඥාන සමිදේවදිමි কামাল নিভাগে